විද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ මෙහෙයපු නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරලා ඉවරයි. ඇත්තටම හැමදේටම මැතිව්ස් දෙවග කියන්න ඕන. තරගාවලියේ කණ්ඩායම නම් කරන්න නායකත්වය දුන්නු ග්‍රැහම් ලැබ්‍රොයි තරගාවලියෙන් පස්සේ මැතිව්ස් ඉවත් වෙන්න කලින් කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි මුහුණ දෙන්න තියෙන බරපතලම ප්‍රශ්න වලින් එකක් තමයි මේක. ඒත් පුහුණුකරුවා මේ ප්‍රශ්නේ දිහා බලන විදිය ගැන අපි සල්කා බලන්න ඕන. අනෙක් අතට මේ වගේ අමාරු තත්ත්වයකට මැතිව්ස් මුහුණ දෙන්නේ කොහොමද කියන එකත්, ඒ කියන්නේ ඔහු ඊගෙන වගේම එතනින් ඉදිරියගෙන හිතන විදියත් අපි බලන්න ඕන. තීරණයක් ගන්න අපි කලබල වෙන්න හොඳ නැහැ. එහෙම කිව්වට මේ වෙද්දි තීරණ අරගෙන ඉවරයි. කණ්ඩායමේ තීරණ ගැන ලැබ්‍රොයි කියන්නේ මෙහෙම කතාවක්. තීරණ කමිටුවක් හැටියට අපි මේ තරගාවලියට තෝරගත්තේ හොඳම කණ්ඩායම කියන එක ගැන අපට විශ්වාසයක් තිබුණා. පසුගිය මාස 6ක කාලය පුරාම එක් දින කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකින් හොයමින් සිටියේ. විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් හිටියේ. ඒත් ආසියානු කුසලාන තරගාවලියේදී අපේ ස්ථාවරයේ තරමක් වෙනස් වුණා. මේක දීපාර්ශ්වික තරගාවලියක් නෙමෙයි. ඒ නිසා මේ තරගාවලිය අපි දිනන්න ඕන. ඒ නිසා පුහුණුකරුවන්ගේ අදහස් සැලකිලිටගත් අපි මේ සඳහා තෝරාගත්තේ තරගාවලිය දිනන්න පුළුවන් කණ්ඩායමක්. ඒ නිසා අපි දිල්රුවන් පෙරරා කැඳවා ගත්තේ පළපුරුදු විශේෂඥ පන්දු යවන්නේ කොන නිසායි. ඒත් පළමු තරග දෙකට අකිල ධනංජය නොසිටි හිඳයි. ඔහු කොයි වෙලාවෙ කණ්ඩායමට එකතු වෙනවද කියා අපි දැන හිටියේ නැහැ. තරගාවලිය පෙරදුනේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගේ වරදකින් නෙමෙයි. ඒ අය ක්‍රීඩා කරපු විදිය වැරදි නිසා කියලා කියන ලැබ්‍රොයි තෝරාගත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන කියන්නේ මෙහෙම කතාවක්. මම නම් කියන්නේ සෑම ක්‍රීඩකයෙක්ම නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් සිටියේ. ඒ සියලු දෙනා හොඳින් අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩා කරමින් සිටියේ. එහෙම නොවුණු කෙනෙක්ට හිටියේ ලසිත් මාලිංග විතරයි. අනෙක් සියලු දෙනාම පොදු සංචාරයේ ඉඳලා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් දින 3ක් ඇතුළතදී ඕවර් 50ක් එක් දින තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක සිටිනවාද කියන එකයි. මේ දවස්වල ලොකු කතාබහක් තියෙන්නේ දිල්ෂාන්ගේ නැමත ප්‍රමිනීම ගැන. ලැබ්‍රොයි කියන්නේ මේ වගේ කතාවක්. වසර දෙකක් අන්තර්ජාතික තරඟ බිමින් ඈත් වෙලා හිටපු ක්‍රීඩකයෙකුට මේ දේ ටිකක් අමාරුයි. අනික එහෙම පුළුවන් නම් ඇයි අපි කුමාර් සංගක්කාරට එන්න නොකියන්නේ? ලැබ්‍රොයි කියන දේ ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න, cricket වලට කැමති අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.